ගාවට ගෙනියන්න ඔයාගේ මිස්ස පංගාතු කරගන්න බැරි වෙයිද මිසුත් කිව්වා ආයේ ડોක්ටර් ගාවට යන දවසට කියන්න කියලා ඒත් කියන්න මට මහා මොකද්ද වගේ අම්මා කියන්න කියපු එකේ කියමු ළමයෝ මොකද මේ මගුලකට ඇක්ටොම් ගේකට යනවා නෙමෙයිනේ දැන් චන්ද්‍රපාලත් ඉස්සර වගේ නෙමෙයි. ටවුමට ගිහිල්ලා ඉන්න 250ක් ගන්න. මම මිස්ටර් කතා කරන්නම් අම්මා. මොනා කරන්න හදනවද මන්දා ඔහොම බලන්න ඔක්කොම හරියයිද මට පොඩ්ඩක් වාත් කතා කරන්න ඕන. කිදරට මැවිත්. ඔහොම කියන එක හරිද? මේක මාරණඩුවක් නේ. පාරදී හමුනම කියනවා පාරදී හම්බෙන්නේ හරිද කියලා. දැන් ගෙදරට ආපුවම අහනවා ගෙදරට එන්නේ හරිද කියලා. කවුද සයුරි? දෙයනේ මං ඉවරයි. මේ මේ මිස්ගේ පුතා අම්මා දැන් ඉතින් ඇතුළට වෙලා මොකක් හරි බොරුවක් කියන්න මොන බම්බුවටද මම බොරු කියන්නේ මං කියන්න ආපු දේ කියනවා බරක් දාන්න ඕනේ නෑ. ඔය කරන වැඩ ටික හරියට කරා නම් ප්‍රොජෙක්ට් එක සක්සස් වෙනවා. මට 100% ෂුවර්. මොකද මිස්ටර් රණවීර
හොඳයි හොඳයි. ගුණවර්ධනාට මොන හරි කිව්වද? මොනවා ගැනද? සේපාල ගැන? මොකද්ද? සේපාල අර ගඟපාරේ ගේකට රිංගනවා කියන්නේ? ඔයා මෙලට දොස් කිව්වට මොකද මේ? අරලිය කියනවා වගේ වාගාව තියෙනෙත් බෙන් තියරියනේ. මට සේපාල කොහෙ රිංගුවම්මකෝ? ඒ මිනිහා යන්නේ අපේ වාහනවලු තේනුවර. එකට කාගෙන බීගෙන වැඩ කරාට පොලිසිය කාට එක තරහා යපන්න. ඔය කේලම් අහන්න කිව්වොත් මම පාලනය කරගන්න බැරි වෙනවා. ඔයාට කිව්ව මිසක් මං ඔක සේපාලගෙන් අහන්න ගියේ නෑ. ඒක හොඳයි. හැබැයි මට ගුණවර්ධන කිව්වා සේපාලේ ඉන්න වෙලාවකම පණිවිඩය දෙන්නම් කියලා. මං හින්සිරු හොල බලන්නකෝ. අම්මගෙන් අයින් වුණේ ඒ දිනක මොකක් හරි ප්‍රශ්නයක් උඩ කියලා හිතමුකෝ. එතකොට යා මාව දාලා ගියේ. මම මොන වරදක් කළාටද? ගින්න හිටියත් තනියම නෙවෙයි නේ ආන්ටි. දැන් තාත්තා බැඳලද? බැඳලද තහනෝ. එන්න මෙයා සයිස් කෙල්ල දෙන්නෙකුත් ඉන්නවා. අපි හීනකින්වත් නොකරපු වැරදිවලට සමහර වෙලාවට අපිට දඬුවම් ලැබෙනවා පුතේ. ඒවා හැම වෙන්නේ පූර්වේ අපි කරපු පව්පින් අනුව කියලා හිත හදාගත්තාම අපිට ජීවත් වෙන්න ලේසියි පුතේ. අම්මා ගියා කාට යන්න දීලා පාඩු ඉන්නව නම් මේ කිසි ප්‍රශ්නයක් නෑ ආන්ටි. අම්මා ළඟම නෑකටගේ උන්ට සලකන එක තමයි ආන්ටි මට කාලා ඉන්න බැරි. එහෙම කතා කරන්න එපා හසරත්. මොන වුණත් ඒ වගේ තාත්තනේ. එදා ඔයාගේ තාත්තා ඔයාව දාලා ගියාන. අද මට දැනෙන දේ ඔයාලා තේරෙන්න තිබුණා. තාත්තා ළඟ නැතුව පුංචි කාලේ ඉඳන් ඉඳපු දුක දන්නේ මන්නේ. සර අම්මටයි තාත්තටයි දෙන්නටම ස්කෝල් දෙන්න කිව්ව දවසට එදාට මම ස්කෝල් යන්නේ ආන්ටි. පුංචිම දවස්වල මිස් තාත්තා ගැන අහුවම මං කිව්වා මගේ තාත්තා නෑ මගේ අම්මට මාව දීලා තියෙන දෙයියෝ කියලා. එදා ඉඳන් පන්තිය කොල්ල මට කියන්නේ දෙයියෝ කියලා ආන්ටි. ළඟ නැතුව ඔයාව හදා වඩා ගත්ත අම්ම ගැනවත් හිතලා
අපි ඔය කමිත කළා දාම පුතේ. එහෙම කරන්න නම් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ පාඩු විඳ දෙන්න ඕන අන්ටි. බැරිද ආන්ටිට අපේ අම්මත් එක්ක මේ ගැන කතා කරන්න? සේපාල සේපාල එනවා මාත්‍යා එනවා මාත්‍යා බීලද නේත්‍රා දෙක සාසිකේ නෑ මත් තම්සි ලොබි ඔහම වෙනව නම් බිව්වහම කොහොම වෙනව නැද්ද කෑම කාපු ගමන්නේ එහෙනම් වෙනෙනව මේ වාහන වලින් අර මිනිස්සුගේ ගෙවල් පැත්තට යන්න එපා. මේ වාහන ගඟපාරට යනවා කියලා නෝනට ආරංචි වෙලා. ඔව් සර්. මම පටස් ගාලා ටැක්සි එකෙන් ගිහිල්ලා ඕන්ලා ගෙන්නම් මත්. ඔව්. සර් මම පල්ලට කෑම අනාන හිටියේ සර්. මම යන්න. ගඟපාරේ මිනිහගේ නෑවෙන කෙනෙක් ඉන්නවලු. ගණන ගමන් දවස් දෙකක් හෙට ගොඩ වුණා කියලා කිව්වා. නෑ නෝකිය පිළිගත් එකත් ලොකු දෙයක් නේ. යම් කාලෙක.